තිසමහාරාම් ප්‍රදේශයේ පසුගියදා පැවති දේශපාලන ප්‍රසීමකදී දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර තිබුණා. අපි දන්නවා වෛරෙන් වෛරෙන් නොසන්සිඳේ කියලා. හැබැයි නයි එක පොරොංගු එක වෛරෙන් වෛරෙන් ඉන්නතු හිටියෝ කියලා දාලා මගල දානවා. ඔයා අලුතෙන් හදාගනිමු පොලිසිය ඉන්න පීසී කට්ටගේ ඉඳලා ඩී.ඩී. දක්වා ලයිස්තුව ගන්න මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරලා ඔයා අපේ අය කූඩු වල දාන පොලිස් කාර්යෝ ගෙනල්ලා ගල් ගහලා මරණකම් බලන් ඉන්නවා අපි. ගල් ගහලා මරණකම් බලන් ඉන්නවා. අපි එකතු වෙනවා. අපි මරණ බයනේ. අපි මරණ බයනේ. අපි ඒවට සූදානම්. කෙසේ වෙතත් නීති හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුවා. හිතන්න බැරි විශ්වාස කරන්න බැරි ප්‍රවෘත්තියක්. ඉතින් මේක රාජපක්ෂ මහත්තයාට කරන ලොකුම අගෞරවය තමයි ඒක. කොහොමද එහෙම කෙනෙකුට නායකත්වය දෙන්න වැඩ කරන අය මේ විදිය ආකල්පණම් තියන්නේ? මහින්ද රාජපක්ෂට ඔය වගේ අය නම් උදව් කරන්නේ? මම හිතන්නේ නෑ මේ රටේ ජනතාව එතුම පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වුණත් අගමැතිකම ගන්න සූදානම් වුණත් එහෙම ජනතා ප්‍රසාදයක් එහෙම නැත්නම් වරමක් ලැබෙයි කියලා. ඒක අපේ කනගාටුව. එතුම අමාරුවේ දැම්මත් ඔය වගේ පිරිස් තමයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතාගේ අදාළ ප්‍රකාශය පිළිබඳව මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා. නීති හා සාමය සුරැකීමට සිටින සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම සිදු කරන ලද තර්ජනයක් වශයෙන් එය සැලකන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය ප්‍රකාරව මරණය සිදු කරන බවට සාපරාධී බිය ගැන්වීම නැමැති වරදට මෙම ප්‍රකාශය ගැනෙනවා. මෙම වරද වසර 7ක සිරදඬුවමක් ලබා දිය හැකි වරද. ඊට අමතරව රජයේ සේවකයන්ව සාපරාධී බිය ගැන්වීම ආදී වශයෙන් තවත් වැරදි ගණනාවක් යටතේම මෙම ප්‍රකාශය වැටෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරලා එම විමර්ශනයෙන් අනතුරුව ඔහුට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තුව වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා.